දරගකරුවන් 61527ක්. ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නැරඹු එකම රියැලිටිය. අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුය. Talent Generation Next. Ladies and gentlemen, please welcome your hosts for this evening, Dilshan Patiratna Subha Sandhyawa Jatika Taruna Seva Sabhava Samaga Swadhina Rupawahiniya Ekva Sangvidhanaya Karana Vishmita තාරුණ්‍ය ජාතික වේදිකාවට ඔබ සැම ඉතාම ආදරයෙන් අදත් පිළිගන්නවා. Youth with talent generation next. මේ තමයි ඒ බලාපොරොත්තු ගොඩනැගෙන වේදිකාව. මේ තමයි ඒ බලාපොරොත්තු බිඳ වැටෙන වේදිකාව. ගොඩ නැගෙන්නට හෝ බිඳ වැටෙන්නට අලුත් බලාපොරොත්තුවක් කුසලතාවයක් එක්ක මේ වේදිකාවට අරගෙන එන්න තරුණ ජීවිත සූදානමින් ඒ තරුණ ජීවිතවලට ඒ හැකියාවට වටිනාකම් දෙන්න විනිසුරු මඩුල්ල සූදානමින් අදත් ඒ විනිසුරු මඩුල්ල හඳුන්වා දෙනයි මේ සූදානම. මේ Youth with Talent තරගාවලිය පුරාම වඩාත් පළපුරුදුම විනිසුරුවරයා අදත් ඒ විනිසුරු අසුනේම ප්‍රවීණ සංගීතවේදී රූකාන්ත ගුණතිලක. Grand Basare ඒකාධිකාරයේ Taman Santage දිගටම රඳවා තබා ගනිමින් Nadisha Hemamali විනිසුරු මඩුල්ල ප්‍රතිභාපූර්ණ ගායිකාව අදත් ඔබේ විනිසුරු මඩුල්ලේ Umara සිංහවංශ ඒ කීර්තිමත් ව්‍යාපාරිකයා රැඩිකල් තීරකයා අදත් ඔබේ විනිසුරු මඩුල්ලේ කිෂු ගෝමස් විනිසුරු මඩුල්ල ලබා දෙන තීන්දුවට බලපෑම් කරන්න ඒ තීන්දුව වෙනස් කරන්න ඒ තීන්දුවට අලුත් අර්ථකතරයක් දෙන්න අදත් සුවිශේෂී චරිතයක් විනිසුරු මඩුල්ලට යාබද අසුනේ කුමාරියා සිංහවංශ අපි තම ආදරෙන් ඔබතුමීවත් පිළිගන්නවා හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් විනිසුරු මඩුල්ලෙන් කිසිම බලපෑමක් ආරාධිත අමුත්‍යර නැහැ කියලා විනිසුරු මඩුල්ලේ ඉන්න අනිත් මහත්තුරු නෝනලාට කියන්න පුළුවන්ද? මද ඔබතුමා ඉන්න එක ලොකු හයියක් අපිට නේද? ඔව්. එහෙම නොවන මේක පවුලේ වැඩසටහනක් වෙයි. ඔබට මේ වෙලාවේ සහෝදරියට සලකන්න බෑ. අනිවාර්යයෙන්. ඒක කොන්දේසියක්. ඒ නිසා ඇගේ තීන්දුව හැම විටම ඔබේ තීන්දුව නොවිය යුතුයි. විනිසුරු මඩුල්ල මොන තීන්දුවක් දුන්නත් ඒ තීන්දුව ඒකමතික නොවේ නම් ඒ තීන්දුව බෙදුණු තීන්දුවක් වුණොත් සම්පූර්ණ බලය ඔබට එතනදී ඔබේ සහෝදරියගේ තීන්දුව විසි කරලා දාන්න ඔබට හැකියාව තියෙනවා ඒ අයිතිය හොඳින් පාවිච්චි කරන්න කියලා අපි ඔබෙන් ඉතාම ආදරයෙන් ඉල්ලනවා අදත් මේ ගමනට අපිට සවියක් වන ඒ අපිට බොහොම හිතවත් අනුග්‍රහක බෞතුන් සිහිපත් කරන්න අවසර දෙන්න සවි බලය ඩයලොග් ආසියාටා නිල පෝෂණ සහකරු CBL සමපෝෂ Detol, Special Hygiene Partner, Nila Panaya Viva, Official Hair Care Partner, Tabrain Hair Care Samagin, Pradhan Anugrahaya, Fair and Lovely. Taranga Karwan Sudanam Nam, Vinisurwan Sudanam Nam, Pramadeta Kisima Hetuak Ne. Apiyarambanna Sudanam, Me, Youth with Talent, Obe Adhisthanaya Jayagrahane Nam, E Hakiyava
විශ්මිත විය යුතුයි. ಭಾಷಿತ್ ಅನ್ ಮಲಿಷ ನೇದ ಕೌದ ಭಾಷಿತ್ ಮಲಿಷ ಒದನ್ನ ಯಾಲುದ ಅಯ್ಯ ಮಲ್ಲಿದ ಮಗದ ಯಾಲು ಯಾಲು ತರಾರನೇನೆ ನಂಕ ಮನ್ನ ರೈಟ್ ಎತೋದ ಏಕ ಸ್ಟೈಲ್ ಲ್ಯಾ ತಿನೋದ ನತ್ತ ಓಣ ಜಾತಿಯದ್ದ ಸ್ಟೈಲ್ ಲ್ಯಾ ತಿನ ಡಬ್ ಸ್ಟೆಪ್ ಸ್ಟೈಲ್ ಲ್ಯಾ ಯಾನ್ ಹಿಪ್ ಹಾಪ್ ಫಲಮ ಏಕೆ ಅರೆ ಏಕೆನ್ ಆವೇನಿಕ ವಿಲ ಯಾನ್ ಏಕ ಪೋಪಿನ್ ಅನಿಮೇಷನ್ ಏವಲಿ ಹರಿ ದನ್ ಓಕಟ ඔගොල්ලෝ දැකලා තියෙනවද තියෙන්නේ එහෙම නැත්නම් ඔගොල්ලෝ දාපු වුණාද නැත්නම් දතින් දාපුවා අපි දාපු ඒවා තියෙනවා කියන්නේ ලංකාවෙන් දාපුවා ලංකාවේ කියන්නේ වැඩි හරියක් මේක පිටරට ඩාන්ස් ස්ටයිල් එකක් ඒක හරි දැන් ඔය අලුත් දැන් පිටරට කෙනෙක් ඔක බලනවා කියන්නකෝ ඔව් හරි දැන් ඔක වැඩියම කරන ඇමරිකන් කෙනෙක් බලනවා කියන්නකෝ ඒක දැක්කහම මේක අමුත්තක් මොනවා හරි ඒගොල්ලන්ට පේන්නත් පෙනෙයිද ඔව් අමුත්තක් පේන අනිවාර්ය ඒගොල්ලන්ට ඔව් මේ ලංකාවේ මෙන්න මෙහෙම කොල්ල දෙන්නේ කරා අමුතුම වැඩක් කියලා. ඔව්. අපි ඒක වුණාට වෙනස් දෙයක් කියලා. ආ රයිට්. එහෙම තමයි වෙන්න ඕන බලමු අපි. Basit and Malisha. ඔගලන්ට හැංගෙන්නේ කොහමද ওই performance එකේ පස්සේ? ඇත්තටම කිව්වොත් ලොකු අභියෝගයක්. අපි ඒ අභියෝගේ බාරයන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. හිතනවාද මේ performance එක ඔගලන් හිත මේ කරන්න පුළුවන් තත්ත්වයට කරා කියලා හිතනවද? ඒක ප්‍රේක්ෂකයන් ඕගලන්ට කොහොමද හිතන්නේ? හරි විදියට ඉෂ්ට වුණාද? ඕගලන්ට ඕනේ විදියටම වුණාද කියන එක තමයි මම අහන්නේ. ඔව් ඇත්තනම අර හිතේ තිබ්බ එනර්ජි එකට කරගන්න පුළුවන් වුණා. අහහ. හරි. අත වශයෙන්ම මම හිතනවා ඔය දෙන්න ගොඩක් ටැලන්ටඩ්. වයස කීයද? 15. අනේ 15යි. හරි. 15යි කියන්නේ මේ හරි පොඩි ඕගලන්ට ගොඩක් එක්ස්පීරියන්ස් ලැබුණාට පස්සේ තමයි ඔය පර්ෆෙක්ෂන් පැත්තට අපිට ගොඩක් බර වෙන්න පුළුවන්. හැබැයි ඔය වයසට ඔය දෙන්නට ඔය ඩබ් ස්ටෙප් කියන ඔය මේ dance style එක adapt කරගන්න පුළුවන් කියලා කියන්නේ ඔගොල්ලෝ ගොඩක් අනිවාර්යෙන් videos YouTube එකෙන් follow කරලාද ඔයගලන්ට මේ කියන්නේ coach කෙනෙක් හරි කවුට dance instructor කෙනෙක් ඉන්නවද කවුද නම කිව්වොත් ත්‍රිලංග රත්නායකයි රමෝත් මාන අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවද එන්න බැරි වුණාද හරි ගොඩක් හොඳයි synchronization පැත්තෙන් ගත්තාම පොඩ්ඩක් අර එකට කරන දේ එකක් වෙන්න ඒ කියන්නේ දෙන්නෙක් එක දෙය කරන්න ගොඩක් අමාරුයි. ඔගලෝ යම් කිසි දුරකට එක ඉෂ්ට කරා නමුත්
අර මං කිව්වේ ප්‍රැක්ටිස් සහ නර්වස්නස් ඒක ඔගලන්ගේ ඔළුවේ තිබ්බා. ඔය මේ අත් දෙක හැම පොකට් එක ඇතුලේ දාලා ඉන්නේ. අපි දන්නේ කර පොඩක් ලෙහෙසි පහසු අර ස්ට්‍රෙස් එක පොඩ්ඩක් රිලීෆ් කරන්න පුළුවන් හින්දා. But I think you guys deserve another chance to go to the second round. All the best and congratulations. Thank you. Anything ඊළඟ සැරේ හම්බෙමු කියලා කියන්න තමයි මට තියෙන්නේ. දේවල් තියෙනවා සින්කින් ප්‍රශ්න තිබ දෙන්න එකට යන්නේ නැති එකක්. අනිත් එක ඔයගොල්ලන්ගේ හම්බුච්ච වෙලාවෙන් ඔයගොල්ලෝ හරියට භාගයයි පාවිච්චි කරේ. 3 minutes තියෙනවා ඔයගොල්ලෝ 1 and a half minutes වගේ පාවිච්චි කරේ. ඒක තව වැඩ මොන හරි පෙන්වන්න තිබ්බා. ස්ටේජ් එක තව පොඩ්ඩක් අතන විතරක් නෙමෙයිනේ. මේ ඔතන විතරක් කරනවට වැඩියෙන් ලකුණු හම්බෙන්නේ නැහැ. මෙහාට යනවා කියලා වැඩියෙන් ලකුණු හම්බෙන්නේ නැහැනේ. මේ සමායට හම්බෙන්නේ ඉඩක් තියෙනවා. වැඩියෙන් පාවිච්චි කරපුවාම. මොකද ගොඩක් දේවල් කරන්න ඉඩ තියෙනවනේ. එහෙනම් ජයවා එන වටේට ඔබ තෝරනවා. Thank you. Bashit Malaysia. පොඩි කොල්ල දෙන්නේ. ලස්සනයි මල්ලි. ඔයගොල්ලෝ වැඩි හරිම ලස්සනයි. හොඳට ප්‍රැක්ටිස් කළා. ඊළඟ වැඩේට යමු. It's a yes from me. Bashit and Malaysia. දැන් ගිහිල්ලා ඉවරයි. ඒ නිසා මට මම දැකපු දේ කියන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ජයග්‍රහණේ ලැබුව කියන සුභපතනවා ප්‍රථමයෙන්ම. නමුත් මම විතරක් නම් මෙතන තීරක මම ඔබ දෙපළව ඉස්සරහට අරින්න පොඩ්ඩක් මැලිකමක් දක්වනවා. ඒකට හේතුව තමයි උමාරත් කිව්වා සින්කින් වල ඉෂුස් තිබුණා, ප්‍රශ්න තිබුණා, කෝඩිනේෂන් එකේ ප්‍රශ්න තිබුණා. ওই දින ඩාන්ස් කරනකොට දෙන්නට දෙන්න මූණ බලබල හැමතිස්සෙම මෙහෙම පොඩ්ඩක් අනිත් කෙනා මොනවාද කරන්නේ කීකේ බලබල තමයි ඩාන්ස් එක කෙරුවේ. ඒකේ මට ෆීල් වෙච්ච දේ තමයි, මට දැනෙච්ච දේ තමයි ඔයගලගේ ප්‍රැක්ටිස් එක දෙන්නෙක් හැටියට හරියට කළා නැහැ කියන එක. ඒක සැරයක් ඔයා මේ පැත්තේ ඉන්න කෙනා මොකද සෝරි නම භාෂිත මුල් කොටසේදී මෙයාගේ දිහා බැලුවා. ඊට පස්සේ අනිත් එක්කෙනා ඒක දිහා බැලුවා. මූවමන්ට්ස් ගත්තොත් මූවමන්ට්ස් වල ලොකු ලොකු ඇද කුද සෑහෙන්න තිබුණා. තරුණයෝ දෙන්නෙක් හැටියට, කොල්ලෝ දෙන්නෙක් හැටියට ඉදිරියට යනවට මගේ කිසිම අකමැත්තක් නැහැ. නමුත් පුජ්‍යලෙක් හැටියට මම හිතන ඔබේ පර්ෆෝමන්ස් මදි කියලා. ඒ නිසා මගෙන් ලැබෙන්නේ ඔබට අවාසනාවකට නෝ කියන එක. භාෂිතන් මලීෂා, ඇත්තම ගොඩක් සතුටුයි ඔගලන් වගේ ටැලන්ට් එකක් මේකේ මේ ස්ටේජ් එකේ පර්ෆෝම් කරනවා දකින්න. මට ඇත්තටම කිෂු ගොමස් මහත්මයා කියපු දෙයට ඇත්තටම ග්‍රී වෙන්න වෙනවා. මමත් බැලුවේ ඔගලන්ගේ යොල වෙරි ටැලන්ටඩ්, ඒකේ වචන දෙකක් නෑ, ගොඩක් ටැලන්ටඩ්, බට් යු නීඩ් ටු රිහර්ස් මෝ. මේ වගේ දැන් මට අහන්න ඕනේ ප්‍රශ්නයක්, ඔගලන් මෙතන ඉන්නේ ආසාවෙන්ද ඉන්නේ, කැමැත්තෙන්ද මේ කොම්පිටිෂන් එකට ආවේ? ඒක ඔගලන්ගේ මුණෙන් පේන්නේ නෑ. ඔගලන් හරි දුකින් ඉන්නේ. පර්ෆෝමන්ස් එකක් කරනකොට පර්ෆෝමර් කෙනෙක් හැටියට ඕගලන්ගේ ඉමෝෂන් එක ඉට්ස් වෙරි ඉම්පෝර්ටන්ට්. ගොඩාක්ම ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි ඔගලන්ගේ ඉමෝෂන් එක බලන් ඉන්න කටට ආස හිතෙන්න ඕනේ ඔගලන් කරන දේ බලන්න. මට ඔගලන් බලනකොට පොඩක් දුකක් හිතෙනවා, ඔගලන් හරි අප්සෙට් එකකින් පර්ෆෝම් කරේ. ඉතින් යූ නීඩ් ටු තව පුහුණු වෙන්න. පුහුණු වෙලා ඒ අර පොසිටිව් එනර්ජි එක කියන දේ පොඩ්ඩක් එක තව ඇඟට අරගෙන ප්‍රැක්ටිස් කරන්න කියන තියෙන දේ තමයි කියන්න තියෙන්නේ. තම බලාපොරොත්තු ඉටු කරගෙන දෙවන වටේට ගිය පිරිසක් තමයි ලිල් ඩ්‍රැගන්ස් කණ්ඩායම. ඔවුනුත් අද ජයග්‍රහකින් බවට පත් වුණා. අපි සුවපැතුම් ගෙන එන ගමන් බලාපොරොත්තු විදිහට තමන්ගේ ඉදිරිපත් කිරීම කරන්න බැරි වුණා නේද? ඔව්. ඇත්තටම හිතාගෙන ආව විදිහට එනර්ජි දාලා කරන්න වුණා. ඒ වුණාට ස්ටෙප්ස් නි මදිගමක් තිබ්බා. අපි දෙවෙනි වටේදී ඒක හදා ගන්නවා. හදාගෙන අනිත් ඩාන්සර්ස්ලට අභියෝගයක් වෙන වශයෙන් අපි නර්තන ඉදිරිපත් කරන්න. රයිට්. හරි. බලාපොරොත්තු ඉන්නේ අභියෝගයේ. රටේ ජනතාවත් බලන් ඉන්න. සුභවැතුම්. ජයවා. Coming up next. ඔයාට අඳින්න පුළුවන් කියන එන්නේ. අඳින්න පුළුවන් නම් මොන
ලැබු ගෙඩියකට ගඳන් ආ තරඟාවලි මම සහභාගී වෙන්නේ මේ දෙවන වරට ඉතින් ඇත්තටම ලොකු අභියෝගයක් මට ඒක දැනෙනවා ඉතින් මම තෝරගත්ත මාධ්‍ය චිත්‍ර මම අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා කියලා මම විශ්වාසව කියසෙයි පාර මොකද උනේ කියලා මම ඊට පස්සේ දන්නේ නැහැ. මම අන්තිමට නැති වුණානේ. ඔසෙ අරි අරි කනගාටු වී තියෙන්නේ. ඇත්තට ස්නානය කරාද? නෑ ඉතින් ඒ අභියෝගී ඔව් මේ සියලු අඩුපාඩු අදාගෙන මේ දාසරේ හොඳ නිර්මාණ වලින් රසකින් ඉදිරියට යන්න සූදානමින් ඉන්නවා. රයිට්. එහෙනම් අපි ඇක්ෂන් දාමු ඉස්සෙල්ලා. මොකද වෙලාව අපිට හරි වැදගත්. නේද? ඔව් සර්. හරි. Thank you. Right. Mr. Thanks. Okay. Dilip මට පොඩ්ඩක් ඔතෙන් එන්න ඕන අඳින්න ඉස්සලා. ඔබේ ඔබේ චිත්‍රයට ඔබ යම් කිසි අයුරකින් අදහසක් කටු සටහනක් ඇඳිලා තියෙනවා යම් කිසි උල් එහෙම නැත්නම් ලියවෙන්නේ නැති පෑනකින් යම් කිසි හැඩරුවක් ඇඳලා තියෙනවා යම් කිසි දෙයක් ඇඳලා තියෙනවා අපි ඒකත් හිතේ තියාගෙන ඔහුගේ නිර්මාණය බලමු ඒක මම හිතන්නේ එහෙම හොඳයි කියලා පරගන් Thank you.
Kantaya, monkey. No, no. Mr. Kish, Mr. Gomez. දැන්ද කියලා වා කියනවද නැත්නම් අපි හිතා ගන්න ඕනේ. ඇත්තටම කියනවා නම් මම අද චරිතයක් නිර්මාණය කරා. ඔව්. මොකද ශ්‍රී ලංකා ජාතිය වෙනුවෙන් ਸਰව සාධාරණ මාධ්‍යමයක් ඉටු කරන ගරු දිල්ෂාන් පතිරත්න මහත්මයා. දිලිප් අපේ රූකාන්ත මහත්මයා ස්ටේජ් එකට ඇවිල්ලා පොඩක් බැලුවනේ වා. ඔව් සර්. පෙර සූදානමක් තිබුණද කියලා. එතකොට එතුමා දැක්කා ඔබගේ පෙර සූදානමක් තිබුණා කියලා. එතකොට මේ සූදානම තිබුණා මේ තිබුණා නම් අපිට වාගේ ස්කිල් එක වාගේ කුසලතාවය මනින්න වෙන්නේ එතනින් එහාට වෙන සිද්ධි මතනේ. එතකොට මේක මේ ස්කෙච් එක මේ මේ කටු සටහන ඔබ විසින් නිර්මාණය කරුවා කියලා අපි හිතනවා. නමුත් ගොඩක් වෙලාවක් අරගෙන විශේෂයෙන් ෆිගර් එකක් මේ වගේ අඳිනකොට ගොඩක් වෙලාවක් අරගෙන ඕන කෙනෙක් අඳින්න පුළුවන් නේ. සාමාන්‍ය එක ලොකු ඒක ඒක ලොකු ස්කිල් එකක් නැහැ. ඉතින් මොකක්ද මේකේ ජජ් කරන්න තියෙන්නේ? ඔබ මේ කටු සටහන ගහගෙන ඇවිල්ලා මේ කෙටි කාලයක් තුල මේ කරපු නිර්මාණය තමයි අපිට ජජ් කරන්න තියෙන්නේ. ඉතින් ඒකේ අර එක්සලන්ස් තියනවාද? ඒකේ බ්‍රිලියන්ස් එකක් තියනවාද? ඒකේ විශ්මිත බවක් තියනවාද කියන එකේ ගැටලුව තියනවා මේ මේ දෙලේ. ආටිස්ට් කෙනෙක් නම් ස්කිල්ෆුල් කෙනෙක් නම් එයාට හැකියාව ලැබෙන්න ඕනේ එවෙලම කෙනෙක් දිහා බලලා ඉතාමත් කෙටි කාලයක් තුල ඒ පුජ්‍යලව නිර්මාණය කරන්න. ඒක නෙමෙයි මෙතන සිද්ධ වුනේ. ඒ නිසා මට ඔබගේ ඒ පෙන්නපු දක්ෂතාවය ගැන මේ ස්ටේජ් එකේ පොඩි සැකයක් තිබෙනවා, කුකුසක් තිබෙනවා. එම නිසා මට කියන්න සිද්ධ වෙනවා නෝ කියලා. දැලෙ. සර් වර්ණ දෙකක් මම එකතු කරගත්තින්ද මං පොඩක් පොඩ්ඩක් ඉතින් අර පොඩි පැර සූදානමක් වුණා. මොකද හැමෝම එක ඩස්ට් එකෙන් ගහනවා. මම අද ඩස්ට් එකක් ගැව්වේ ඉඳන් මම ඒක 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 අගේ කරනවා. නමුත් මේ තරඟයේ තියෙන මට්ටම අනුව දිලිප් අපිට පොඩි ගැටලුවක් තිබුණා. දිලිප් ඒක ඔයාලා අස්සන්ට වැඩේ කරා. අර ඉස්සලම ගෑවේ ගම් වර්ගයක් නේද? ගම් එකක් ගැව්වේ මිස්. ගම් එකක් නේද? ඔව් ගම් එක. ගම් වර්ගයක්. ඔය බ්ලැක් ඩස් සහ ගෝල්ඩ් ඩස් භාවිත කරලා මේ ඒ කියන්නේ එක වර්ණ දෙකක් භාවිත කරලා කරපු එක ගොඩක් ලස්සනයි. නමුත් අර පෙර අන්න එනවා. අන්න එනවා. එන්න ඔබතුමාගේ පින්තූරේ බලන්න. ඒ ලුක් එක පොඩ්ඩක් දෙන්න අපිට. එන්නට ලී හොඳයි. ලස්සනයි. හරි. හරි මේ දිලිප් ඉතින් මං කියන්න තියෙන්නේ මට තේනවා ඇයි ඔයා පොඩි මේ අර මේ කටු සටහනක් ඇන්දේ ඇයි කියන දේ මට තේරෙනවා. නමුත් කෙටි කාලයක් තුලදී ඔයාට ඒ පින්තූරය කොහොම හරි එළියට ඉස්මතු කරගන්න හම්බ වෙච්ච එක ගැන මට ඒක පොඩ්ඩක් ඉම්ප්‍රෙසිව්. දෙවනි වටේට ගියොත් කටු සටහනක් කරන්න වෙනවද ඔයාට? කටු සටහනක් කරන්න වෙන්නේ නැහැ මිස්. ඇත්තටම මම ඉර මම මේක ඇත්තටම මම සූදානම් වුණේ. දිලිප් ඊළඟ වගේ ඇක්ට් එක මීට වඩා තව ෆ්‍රෙෂ් ෆ්‍රෙෂ් ඇක්ට් එකක් දෙන්න කියලා මම ඔයගෙන් ඉල්ලා සිටිනවා. මම ආව ඊළඟ වටේට යවන්න. ස්තුතියි මිස්. දිලිප් කුමාර. දිලිප් ඔයාට හොඳ දක්ෂතාවයක් තියෙනවා. හොඳ දක්ෂතාවයක් තියෙන තරුණ කොල්ලෙක්. මම ආගල් උත්සාහය අගය කරනවා ගොඩක් මේ වේදිකාවට එළ මේ මේ වගේ දෙයක් කරපු එක ගැන.
නමුත් දිලිප් මේ අවස්ථාවේදී මේ තරගයේදී අපේ විශේෂ ස්වභාවයක් තියෙන තරගයේ තරගයේ ස්වභාවය හැටියට අපිට මෙතන විස්මිත දෙයක් එළි දක්වන්න ඕනේ. ඉතින් අපි රුකාන්ත ගුණතිලක මහත්මයා වේදිකාවට අවිල බැලුවා අපි පෙර සූදානමක් කරලා තිබුණාද කියලා. ඔව්. ඉතින් වෙලා තිබුණා. මොකද ඔබ දල රූප සටහනක් ඇඳගෙන තමයි අවිලා තිබුණේ. ඇත්තටම කිෂු ගොමස් මහත්තයා කිව්ව විදිහට අපි සාමාන්‍යයෙන් විස්මයටපත් වෙනවා නම් වෙන්නේ දැන් ඔයාලට මම කිව්වොත් මාව අඳින්න කියලා මෙතන නැතුව ටක් ගාලවාක හිතේ තියාගෙන මාව ඇඳුත් ඒක මට විස්මයට දනවන කරුණක්. ඉතින් ඒ දේ මට ඔයාගේ මෙතන මේ අවස්ථාවේදී දැක්කේ නැහැ. මම ගොඩක් අගය කරනවා කලර් ටෝන්ස් දෙකක් පාවිච්චි කරපු එක. ඒක ලස්සනයි. නමුත් මේ අවස්ථාවේදී අර පෙර සූදානමේ කරගෙන වෙච්ච නිසා මට ඒ විස්මය දැනුනේ නැහැ. ඒ නිසා කලස් දෙකකට ගිය නිසා මිස් එක අතරේ. ඒක මේක තරගයක් නේ දිලිප්. එතකොට අපි ගොඩක් පරීක්ෂාකාරී වෙන්න ඕනේ. අනිත් තරගකරුවන්ගේ දක්ෂතාව එක තමයි වාට තරග වදින්න වෙන්නේ. ඉතින් ඒක නිසා අකමැත්තෙන් වුවත් මට වාට නෝ කියලා කියන්න වෙනවා. මොන කෙහෙම් මලකටද ඔක ඇඳගෙන ආවේ කලින්? ඉරක් හරි. වාට අඳින්න පුළුවන් කියන එන්නේ. අඳින්න පුළුවන් නම් මොන ලබු ගෙඩියකටද ගඳන් ආවේ? කලස් දෙක විනාඩි 3ක බය වුණා. කලස් දෙක නෙමෙයි කියුණාත් ඕනේ නැහනේ අඳින්න. මොකටද අඳින්නේ? වාට දක්ෂ කියලා පේනවා බලපුවාම ඔක චිත්‍රයක් අඳින්න පුළුවන්. වා අපි සිංහලෙන් කියනවනේ වැඩකාරයෙක් කියලා කියන්න පුළුවන්. මොකටද අඳන් ඉන්නේ? එකක් කියන්නම් මම මට ඔබ ඊළඟ වටේට යවන්න පුළුවන්. නමුත් මේ කාඩ්බෝඩ් එක ඔබට අවශ්‍ය වර්ගය මොකද්ද? දිග පළල ඔක්කොම දීලා ITN ආයතනයටයි NISCO එකටයි බාර දීලා ඒගොල්ල තමයි ඔබට මෙතෙන්දී එක බාර දෙන්නේ. මෙතන ඇවිල්ලා අඳින්න. ඒකට ඔබ කැමති නම් මම ඔබට ඊළඟ වටේට යවමු. අනිවාර්යෙන් එකඟ වෙනවා සර් මම. එමනම් යන්න. නෑ මම හිතන්නේ මිනිස්සු දෙකට දෙක තියෙන්නේ. මිනිස් දෙකට දෙක තියෙන නිසා මාරියා මෙහෙමයි මේ මම ඇත්තටම හිතන්නේ රුකාන්ත මහත්මයා ඔච්චර පැෂනේට්ලි වාට කියන්නේ වා ටැලන්ටඩ් එක්කෙනෙක් හින්දා. එහෙම කරනකොට මම හිතන්නේ අනිත් ඉන්න කන්ටෙස්ටන්ට්ස්ලාට පොඩි අසාධාරණයක් වෙනවා. ඒගොල්ලන්ටත් දීලා තියෙන්නේ සේම් ටයිම් ෆ්‍රේම් ප්‍රිපෙයා වෙන්න මේකට. ඉතින් ඔයා කලින් කිව්වා ඊයේ රෑ තමයි මේක කරේ කියලා. මම හිතනවා මේ වගේ වැඩසටහනකට එනවා නම් ගොඩක් ප්‍රිපෙයා වෙලා එන්න ඕනේ. ඒක හින්දා නම්බර් 1 excuses දෙන්න එපා. ඒක passionately කියපු හින්දා හොර වැඩ කරන්න එපා. මමත් එකඟ වෙනවා. ඔයාව ඊළඟ වටේට යවන්න. අර රූකාන්ත මහත්තයා මොකද අඳින්න කලින් මොකද කිව්වනේ? උපදේශක් දුන්නේ නේද? මොකද අහුණාද මොකරි? ඇත්තටම නෑ. මේ මොකද මම අද මේ ඩස් ක්‍රම දෙකක් යොදාගෙන අලුත් නිර්මාණයක් කරන්න බැලුවා. ඉතින් මට මේ දෙක පොඩ්ඩක් වෙන් කරගන්න අවශ්‍යතාවයක් නිසා තමයි ඉතින් මම ඒක අනිවාර්යෙන් පොරොන්දු වුණා. මට එහෙම දෙයක් උත්තර සිද්ධ වුණා. නමුත් මේ වර්ණ ගැන්වීම ගැන මට වෙන් කරගන්න තමයි. නමුත් ඒකත් අඩුපාඩුවක් හැටියට මම පිළිගත්තා. ඉතින් ඉස්සරහට සිළුම හොඳ නිර්මාණ ටිකක් ඉදිරිපත් කරන්න ඇත්තටම මම සූදානම්. dance එකක් නේද කරන්නේ? Yes. Dance. එන්න dance. Different ana dance. Different ana dance. Okay. මේ වගේ stage එකේ first time නේ? Oh. Big stage? Yes. First time? Yes. Nervous ah? No. Sure? Yes. Not nervous. No. 100% performance දෙන්න පුළුවන්ද? අපිව නටවනවාද? Yes. dimu dimu din din dinam allaadum manam kannil kadal varum damadamadam dam sugam unnaale geedam nenjil koodum manam o anbe players put your
my pocket, keep up. So many pretty girls around me and they're waking up the rocket, keep up. Why you mad? Fix your face, ain't my fault they all be jacking, keep up. Players only, come on, put your pinky rings up to the moon. Girls, what y'all trying to do? 24 karat magic in the air. Is we are looking for something very different. You are different, but it's not the different that we are looking for. I hope. Don't get angry with me, yeah. No angry, yeah. You did a good job, but not good enough for the next round. Choreographer can you know what that? Dance instructor. TV ke balala na. Hari. Look for a dance instructor. Look panna choreographer. Train you and come back again with a good act. Oyage song choice ut very good. But act ek precision points art ek did not come out as we expected. Mental ek thava mental una nan hari vidiyata very good. Inda konjam mental a irna innum nalla irundirukku nu solren. But good. Is good mental is always good. We all have this good crazy side of us. Bring that the next time on stage with a good act, okay? This time I will not send panna mudiyadu. Don't angry. Okay, all the best. Adu undra shakti thiyena ha shakti nalla shakti ha. Thank you. Come on dai me honda director gene khwa ganna aniwarren oyala. ඔය හරියට ඩිරෙක් කරගෙන හොඳ සින්දුවක් තෝරගෙන සින්දුවක් හරි මේ වගේ ජෑම් එකක් තෝරගෙන ආවොත් ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන්. ඔයා හොඳට ඩෑන්ස් කරන්න පුළුවන්. හැබැයි ඒ ඔයා කරපු ඩෑන්සින් එකේ ඇක්ට් එකක් නැහැ. ආර්ට් එකක් නැහැ. ආර්ට් එක මදි. ඉතින් ඒකින්ද අපි අදට ගෙදර ගිහිල්ලා පස්සේම ස්ටේජ් එකට ආයමත් ඉතින් මට හිතන්න තියෙක යවන්න බෑ මේ සැරේ. Maybe next time, right? Up next. දෙවනි වතාව සහභාගී වෙන මම කරන්නේ ඩාන්සින් ඇක්ට් එකක්. මම අවුරුදු දෙකේ ඉඳන් ඩාන්සින් කරන්නේ. මම යූත් ටැලන්ට් අභියෝගයට ඉතාම සූදානම්. වයිසිකේද 18යි මීට ඉස්සලා ඇවිල්ලා තිනවා නේද මෙවර ඇයි කියලා හොනන් ඇයි යූත් විත් ටැලන්ට් මේ පාර සහභාගී වුණේ ඇයි කියලා හොනන් මං ආසයි ගොඩක් ආසයි හරි ස්ටේජ් එක ඔබට බාරයි good luck and all the best. Ready.
මම ඔයාගේ ඩාන්ස් එක මම මුලින්ම ස්ටේජ් එකට එනකොට මම හිතුවා ඔයා මේ ස්ටේජ් එක නටලා නැති කරයි කියලා. හරිද? ඇත්තම කියනවා නම් මගේ බලාපොරොත්තුව ඔයා නැති කරා. ඔයා ඔයා ඩාන්ස් කරා හොඳයි. නමුත් ඔයාගේ එනර්ජි ලෙවල් එක ඒ මොනවා හරි යම් කිසි එනර්ජි නැහැ. ගොඩක් ඒ සින්දු අතෝරගත් ගීතයත් එක්ක ඔයාගේ තිබුණ එනර්ජි එක මදි. එතකොට ස්ටේජ් එක වා මට මිතුන මේ තව මීට වඩා පාවිච්චි කරා නම් හොඳයි කියලා. මොකද සෝලෝ ඇක්ට් එකක් කරද්දී කලණි අපි මීට වඩා අපි බලන් ඉන්න ඔඩියන්ස් එක ඇට්‍රැක්ට් කරගන්න ඕනේ. ග්‍රහණය කරගන්න බැරි වුණොත් ඒක ෆේල්. ඒක ඔයා එන්ජොයි කරනවා වගේම අපිත් එන්ජොයි කරන්න ඕනේ. මට ඒක එන්ජොයි කරන්න බැරි නම මම පටන් ගත්ත වෙලේ ඉඳන් මම හිතුවේ දැන් තන් දැන් මොකක් හරි හොඳ දෙයක් කරයි. තව හොඳ දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙන තමයි හිටියේ. නමුත් ඔයාට මාව ඒ තත්ත්වෙට ගේන්න අමාරු වුණා. සමා වෙන්න මට නම් ආව දෙවෙනි වටේට යවන්න බෑ. තව හොඳට පුරුදු පුහුණු වෙලා ඊළඟ තරඟ වාරයකදී අපිත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. Thank you. ඉස්ලාම් කියන්න ඕන හරිම ලස්සනයි. හරි ආසාවක් ඇති වෙනවා ඔය වගේ දැක්කහම මේ වගේ ස්ටේජ් එකක ඔයගේ කොස්ටියුම් එක ඩාන්සින් වලට අවශ්‍ය සියලුම දේවල් ඔයගේ ළඟ තියෙනවා. නමුත් ප්‍රශ්නය ඒ කරපු ඩාන්ස් එක ඇද්ද කියන එක. ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් හරිම ලස්සනට ගියා. සමහරක් මූව්ස් තිබ්බ විශේෂයෙන් වාර පස්සට නටපු වෙලාවේ හරිම ලස්සනයි. ඒකයි මම දැක්ක ෆියුෂන් එකක්. මේකේ තිබුණා ලෝකේ ගොඩක් රටවල තිබෙන නර්තනවල තිබෙන දේවල් ලක්ෂණ වා එකතු කරගෙන වා ඇක්ට් එකක් ඉදිරිපත් කරන්න තමයි උත්සාහ කිරුවේ. මම නදීෂ කියපු දේවල් එක්ක එකග වෙනවා. ස්පීඩ් එක මදි, එනර්ජි එක මදි. සෝලෝ එකක් කරනකොට මේ වගේ සෝන් එකකට ටිට් 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 ගාලා ඒක යන්න ඕනේ. මොකද අපේ ලංකාව කියලා කියන්නේ ඩාන්සින් වලට අති දක්ෂ රටක්. අති දක්ෂ රටක්. අපේ ඩාන්සින් ලෝකේ ප්‍රසිද්ධයි. ලෝකේ අනිකුත් රටවල් වල කට්ටිය මෙහෙ ආපුවාම ලංකාවේ දෙයක් හැටියට ඉදිරිපත් කරන ඉස්සෙල්ලාම දේ තමයි ඩාන්ස් එක. රයිට්? ඉතින් ඒ තරම් ඉහළ මට්ටමක් තියෙනවා. ඉතින් මේ නදීෂ ඔයාව ජජ් කරනකොට ජජ් කරන්නේ අර ඒ මට්ටමින්. මම හිතන්නේ ඒක තමයි ඔබට තිබෙන ලොකුම අභියෝගය. නමුත් මං ඔයාගේ සියලුම අවශ්‍යතාවයන් දැක්ක නිසා, ඔයාගේ ස්කිල් එක කුසලතාවය දැක්ක නිසා මම ආසයි ඔයාව මේ ස්ටේජ් එකේ තියාගෙන තව චාන්ස් එකක් දෙවෙනි වටේ දීලා බලන්න කොහොමද ඔයා ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කියලා. මොකද ඔයාගේ විශේෂ දේවල් කීපයක් මම දැකපු නිසායි. ඒ නිසා මම කියන ඔයස් කියලා.
ඔයා ස්ටේජ් එකට ඇවිදන් එනකොට තිබ්බ ඔයාගේ මාර කොන්ෆිඩන්ස් එකක්. ඔයාගේ වොක් එකෙන් ෆුල් කොන්ෆිඩන්ස් මම එකක. ඒ වොක් එකෙන් අපිට හැඟුණේ මට හැඟුණේ you're going to kill a performance කියලා. මේ ස්ටේජ් එක දෙවනත් කරලා මොන හරි කරලා තමයි නවතින්නේ කියලා. නමුත් දරතරර කියන ඒ song එක තියෙන ජවයත් එක්ක ඒකේ excitement එකත් එක්ක ඔයාගේ dance එකේ වැරද්දක් කියනවා නෙමෙයි. ඒක ලස්සට තිබ්බා. නමුත් ඒ track එකත් එක්ක බලනකොට ඒක පොඩක් බහැලා තිබ්බේ. ඔයාගේ expressions, attitude ඒව ඔක්කොම තිබ්බා. හැබැයි kicks අර precisions තියෙනවනේ. synchronize karana dance routine ekak e dance adiya tibbahama it has to be to the tempo especially oy wage geethayak api thora gannakota mata e patten poddak bassa habai hands down you're so beautiful you're so pretty wage costume ekak so beautiful mama expect karapu ekak nemei mata wage performance ekin hambune godak contestants me vedikave ewilla egulo perform karana ඒගොල්ලන්ගේ ওই ඇක්ස් ওই සර්කස් කරනවා බයික් ට්‍රික්ස් කරනවා මැජික් ට්‍රික්ස් කරනවා සින්දු කියනවා එක එක අපි දැකලා නැති ඇක්ස් කරන ගොඩක්. ඔයා කොහොමද ඒගොල්ලන් අතරින් වෙනස් විදිහට? ආ? කැපි පෙනෙන්නේ කොහොමද කියන දේ තමයි අපි බලන්නේ. මම ඒක ඔළුවේ තියාගෙන ජව සම්පන්න වගේ ওই වෙස්ටර්න් හිප් හොප් ඔය ඔක්කොම කරන්න පුළුවන් නම් හොඳ ලස්සන රස අච්චාරුවක් ඉස්සලා මිස්ටර් ගෝමස් කියෝ වගේ හොඳට මිරිස් දාලා ගම්මිරිස් දාලා ලුණු සීනි ඔක්කොම ගාන්ට දාලා පත හොඳට පදම රට රහට තියෙන ඇක්ට් එකක් බලාපොරොත්තු වෙන් මම ආවි ඉදිරියට යවනවා. මේ කොහොමද අපි ඉස්සල් හම්බුනානේ එක සර? ආවසර. right. තවත් සරක් හම්බෙන්න ආසයිද? මෙහෙමයි වැඩේ. හම්බෙන්න පුළුවන් මං හිතන්නේ ඔබේ ඇක්ට් එක සම්පූර්ණයෙන් අලුතෙන් රීඩිරෙක්ට් වෙන්න ඕන කවුරු හරි අධ්‍යක්ෂණය කරන්න. කුමාරා කුමාරියා දෙන්නම කුමාරියත් කතා කරාද කුමාරියා කතා කරන්නේ නැතාම මේ රියාකේ රායකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මට මේ right I'm sorry I think මේ මිස් කුමාරයි මේ මිස් ගෝමසුයි කතා කරා වගේ දැන් ඒක තමයි වෙන්න ඕනේ දැන් මං කෙටියෙන් කිව්වොත් අලුතෙන් අධ්‍යක්ෂණය වෙන්න උනේ ඔබ ගුරුතුමත් එක්ක ගොඩක් සාකච්ඡා කරලා මේ මුළු වේදිකාවම ප්‍රොජෙක්ට් අරගෙන හොඳ ට්‍රැක් එකක් වෙන්න ඕනේ. ඕක හරියන්නේ නැහැ. ඕක නෙමෙයි ඊට වඩා හොඳ එකක් ට්‍රැක් එකක් කරන වැඩ පෙන්නන්න ගොඩක් එහාට පහින්න මෙහාට පහින්න එක එක ස්ටයිල්ස් ඒ සල්සා හැම මික්ස් කරලා තිබ්බ හරිම ලස්සනයි. මිනිස්සුන්ව කුල්මත් කරන අර විශ්මය කතන්දරේ මතක තියාගන්න. මං මාව දකින හැමෝම විශ්මයටපත් වෙන්න ඕනේ. ඒකෙන් මම ජය ගන්නවා කියලා ආපහු එන්න ඊළඟ වටේට. බොහොම ස්තුතියි. යුත් තැලම් රීලටි පළමු අවස්ථාවේදී කිරුල්ල දිනා ගන්න ආපු කෙනෙක් තමයි කලණි. කලණි මෙවරත් තමන්ගේ උත්සාහය අත්හැරියේ නැහැ. කලණි දෙවෙනි වටේට සුදුසුකම් ලැබුවා. අපි සුබපැතුම් පිරිනමන ගමන් දෙවෙනි වටේ සූදානම කොහොන් විනිශ්චය මණ්ඩලය ලොකු ප්‍රතිචාරයක් දැක්කුවා. මොකද හිතුනේ? නදීෂ මිස් කියනකොට නම් බය හිතුණා. ඒ වුණාට උමාර මිස් එහෙම කියනකොට බය හිතුන්නේ නැහැ චුට්ටක්වත්. ඒගොල්ලෝ මට අභියෝගයක් දුන්නා. මම ආසයි ඒක ආදරෙන් සරගෙන ඊළඟ වටේට හොඳ ඇක්ටයක් කරන්න. උකන්ත මාතේ කිෂු මාත්මේ ගොඩක් කැමතුණා ඒ නර්තනයට නේද? දෙන්නම හොඳ කිව්වා ගොඩක්. අර නදීෂම් මිස් ඉතරයි චුටක් අකමැත්ත පළකරේ අනිත් දෙන්නම හොඳයි. coming up next. පොළොන්නර අනුරාධපුර පැත්තේ මේ වගේ අය ඉන්නවනේ. මොකක්ද ඒකට හේතුව? ජවය වැඩි. නියමයි. මං ආවේ අද යූත් විත් ටැලන්ට් එකට අලුත් වැඩක් කරන්න. මයිට කලින් සීසන් 1 එකේ එලා තනග දෙන අවසන් පූර්ව වටේ එනකම් මගේ මේ පාර බලාපොරොත්තු තියෙන්නේ අවසන් පූර්ව වටේට ගිහිල්ලා ජාග්‍රහණේ ගන්න එක තමයි.
කාමර සර් කොයි පළාතෙන්ද ආවේ මම අන්දදර රූපදාන සර් සෑන්ඩෝ ඇක්ට් එකක් නේ කරන්නේ ඔව් සර් හරියට මේ පොළොන්නර අනුරාධපුර පැත්තේ මේ වගේ අය ඉන්නවනේ මොකක්ද ඒකට හේතුව ජවය වැඩි සර් ආ ජවය වැඩි ජවය වැඩි නියමයි ඒ කියන්නේ අර ගමේ කෑම පෝර දාන්න නැතුව හොඳට ලැබෙනවා වගේ ඔව් සර් very good වා දකින් නැතිනේ පහුගිය සතිවල ඉදිරිපත් කරපු දේවල් ඔව් සර් ඔයාට හොඳ විශ්වාසයක් තියෙනවා ඒවට වඩා හොඳ එකක් අද පෙන්වන්න පුළුවන් කියලා අනිවාර්යෙන්ම සර් okay go ahead all the best කොහොමද චාමර අපි ගියසර හම්බුණා නේද ගියසර ලේම ටික බැලුවා අපි නේ චාමර හොඳයි වැඩේ අදහස හොඳයි අලුත් දර්ශනය හොඳයි මුගදා ඉතම හොඳයි සර් මම මේකට ටයිමින් දීලා ගහනවා මම 3-4 දේලි ගහනවා ඔව් මම ඉස්සරම කරපු වැඩේ ඉඳන් සර් මට පොඩ්ඩක් අවුලක් තිබ්බා ඉස්සරම කරපු වැඩේ කියන්නේ මේ ප්‍රැක්ටිස් වුණාට මම වේදිකාවක මේක ගෙවුවා ඉස්සරම හරි හරි ඔබ අමුතු දේවල් කරන කෙනෙක් මේකත් අමුතුයි මම ඇත්තටම කැමති වගේ කෙනෙක් එක්ක ඉස්සරහට යන්න මේ ගමන හැබැයි මට ඊළඟ සැරේ නම් චාමර මීට වඩා නිකම් මෙතන අපි සීට් වලින් නැගිටින වැඩක් කරන්න ඕන අනිවාර්යයි හරි සර් මම ඔබ යවනවා ඊළඟ වටේට thank you sir welcome නිදහසට කරුණක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? මෙතනදී අපිට දැක ගන්න කැමති වව්! යා මේ වගේ දෙයක් කරා කියන දේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මම කැමති ඔයාව ඊළඟ වටේට යවන්න. අර ලුකන්ද මහත්මයා කිව්වා වගේ හිතා ගන්න බැරි දෙයක් ඊළඟ වටේදී කරන්න. මොකද ඊළඟ වටේදී අපි මේ පළවෙනි වටේ හින්දා අර හදවත පොඩ්ඩක් හිතර වදිරිහින්ද අපි හා අපි චාන්ස් එකක් දීලා බලමු චාන්ස් එකක් දීලා බලමු කියලා ගොඩක් කට්ටිය ඉස්සරහට යවුවා නමුත් දෙවෙනි වටේදී කිසිම එක්ස්කියුස් එකක් නැතුව අපි කපලා දාන ඇක්ට් එක අපිට එච්චර වදින්නේ නැත්තම් මොකද අපි බලාපොරොත්තු වෙන්නේ අපේ youth with talent program එකේ ලංකාවටම විශේෂ වූ අමුතුම විශ්මජනක ඇක්ට් එකක් රෙප්‍රසන්ට් කරන්න ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න ඔබට ඒක තියනවද තියනවා නම් අපි ඔබව තමයි ඉස්සරහට යවන්නේ ඉතින් ඒකමත් ඔළුවේ තියාගෙන හොඳට ප්ලෑන් කරලා නිදහසට කරුණු නොදී හොඳ ඇක්ට් එකක් කරන්න කියලා මම කියනවා මම අනිවාර්යෙන්ම අවි ඉදිරියට යවන්න. ශාමර වා හිතන විදිහට වැඩේ කරනවද? හිතපු විදිහට වැඩේ කරනවද? ඇත්තටම මම හිතාන හිටියේ එච්චර ටයිමින් එකක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ලනු 3-4 ගිලි දැම්මා. ඔව්. ගිලි දාද්දි විනාඩියක් ඇතුළට වගේ තමයි ලනු පිස්සුනේ. අහහ මේ ලනු මන් දන්නේ ඒක ගොඩක් වෙලා කාලේ පිස්සුනා මම ඊට වැඩින් දෙයක් හැබැයි ටයිමින් දීලාම කරනවා ඊළඟ පාර ඔයා සතුටු නැහැනේ වාගේ වැඩේ ගැන මම වැඩේ ගැන මට ටයිමින් එක මම වහිනවත් එක්ක කරනවා තමයි මට සතුටු හරි මමත් සතුටු නැහැ වැඩේ ගැන චාමර හේතුව තමයි දැන් මේකේ තියෙන්න ඕනේ ත්‍රාසයනේ එතකොට ඒ ඔයා රිස්ක් එකක් ගන්නකොට අවධානමක් ගන්නකොට ඒ ත්‍රාසය කියන්නේ එක එන්න ඕනේ ඒකනේ ඔයා දෙන්න හදන්නේ පොල්ලෙලි ගහපු එක ඔය අමතර දෙයක් නේ පොල්ලෙලි ගහපු එක මේක අලංකාර කරන්න කරපු එකක් නෙවා එතකොට මේකේ ඇක්ට් එක සාර්ථක වෙන්නේ ඔයා කරපු දේ සාර්ථක වෙන්නේ ඔයා මේ පළවෙනි පොල් ගෙඩිය ලෙලි ගහලා බෑපු ගමන් ටක් ගාලා මේක වැදුණා නන්නේ
නේද හරිද මම ඒක උනේ නැහැ නේ විදියට ඒතොර ඒ වැඩේ ෆේල් කියලා ඔයත් කියනවා මට ෆේල් කියලා දැනුණා මගෙන් නම් ඔයාට ලැබෙන්නේ නෝ කියන එක තමයි චාමර අවාසනාවකට චාමර මිස් වනිර්භිත කොල්ලෙක් අනිවාර්යයෙන් හොඳ Javaක් තියෙනවා ඒ වගේම හොඳ ආත්ම ශක්තියක් තියෙනවා මම ඒකට කැමතියි thank you miss අද දවසේ ඉදිරිපත් කිරීම ගැන බැලුවොත් මමත් හිතුවා ඔයා කිව්ව විදිහට මර තිබුණ පොල්ගෙඩි ටික ඔක්කොම කටින්ම ලිලි ගහලා ඒක වැටෙන්න කලින් මේව කරයි කියලා නමුත් අර පොඩි යම් කිසි දැනක මොකක් හරි වැරද්දක් සිද්ධ වුණා ඉතින් ඒ වැරද්ද නිසා ඇක්ට් එකේ පොඩි අඩුපාඩුකමක් තිබුණා නමුත් මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබගේ නිර්භීතකම නිසා යම් කිසි දෙයක් ඔයාට ඉදිරිපත් කරන්න ඔයා බලාපොරොත්තු වෙනවා කියලා මගේ කැමැත්තක් තියෙනවා ඔබ ඊළඟට වටේට යවන්න thank you miss තනේ ජජ් බෝඩ් එක කියලා ඉවරයි මම හිතනවා ඊළඟ වටේට තේරිලත් ඉවරයි මේගලන්ට නිකන් පුටු වලින් නැගිටින විදියට ඇක්ට් එකක් කරගෙන එන්න ඇනිත් සර එච්චරයි අපි ඔල් ද වෙරි බෙස්ට් වචන ආපෝ ඉන්න බෑනේ ඒ වගේ එකක් කරන්න චාමර චාමරත් සුදුසුකම් ලැබුවා දෙවෙනි වටේට අපි කතා කරමු චාමරත් එක්ක චාමර සුබපතනවා අපි නමුත් ගොඩක් සැන්ඩෝ ශිල්පීන් එනවා නැත්තම් මේ තරඟකරු එනවා ඒ තරඟකරුවන් පරදන්න පුළුවන් වුණා කියලා හිතනවා අද ඉදිරිපත් කිරීම අද මම ගොඩක් දුරට සෑහීමකටපත් වෙන්නේ මම කරපු ඇට් එක අනුව මම විනාඩියක් අතුලට තමයි වහින්න හිටියේ නමුත් ටයිමින් එක ලනුවේ මිස්ටේක් එකක් කළා කල් ගියා නමුත් ඊළඟ වටේට මම හොඳ තරඟයක් කරනවා මගේ නම පීඑස් වයිනිගම්හාරා මම ආවේ ත්‍රිකුණාමලයේ ඉඳලා මගේ අදිෂ්ඨානය තමයි අවසාන මහා තරගය දක්වා ගිහිල්ලා කොහොම හරි මේ කිරුළ ලබා ගන්න. කොහෙන්ද ආවයින් මම ආවේ ත්‍රිකුණාමලේ ඉඳලා ත්‍රිකුණාමලේ ඉඳන් ඒ අපිට ඒකටම අපි ගරු කරන්න ඕනේ යාට එනවා මොකද අද ඉදිරිපත් කරන්නේ මම ඉදිරිපත් කරන්නේ පොඩි ඇට් එකක් අහහ වාහිතනද විශ්මය ජනවන දෙයක් ඒක ඇතුළේ තියෙනවා කියලා හාස්‍ය උපදවන්න තමයි මම උත්සාහ කරන්නේ හරි අපි සියලු දෙනාම හිනස් වෙනවානේ බඩ අල්ලගෙන හිනා වෙන්න අනිවාර්යයි හරි all the best we are late now Hurry up, let's go, let's go! Nangi ikman tenna ko. Apne na tanne enna dino ani? Enava ne podda ki enna ko. Me mang enava. Oh, mar lassana ine. Lassana ine ve yani mar usai ne. Koko, cab ekak enawada mate yanna. Cab ekak nemi 10 wheel ekak thamai gain wenne me karanne. මොකක්ද මොකද්ද පෙන්වීල් ආ අර අලුතින් ආපු කාර් ජාතිය නේද ගේන්නක නෑ නෑ පයින් යම් ටික දුරනේ තියෙන්නේ පයින් so bad ඉතින් අනේ හොඳින් මේ first time නේ හයි හිල් දෙකක් දාලා කුණටුමක් නටන්න යන කාටද පාඩම්බරි මේ ඒක නෙවේ මේ හිල් දෙක ලස්සනයිද? හිල් දෙක නෙවෙයි යන්නේ. හිල් දෙක. මේකට තමයි කියන්නේ හයි හීල්ස් කියලා. තුන්නේ මාරි එන්ට්‍රි ආර දිල් මේ පචී ඝන්ටියා රෙ ටං ඔගලගේ ඉදිරිපත් කිරීම ගැන සතුරු වෙනවාද ඔගලා හිතපු විදියට ඒක ඉදිරිපත් කරන්න පුළුවන් වුණාද මං හිතනවා ඔයාලා එකෙන් හොඳ වින්දනයක් ලබන්න ඇති කියලා
මම සතුටු වෙනවා. වා සතුටු වෙනවා. වා හිතපු විදිහටම කරා වැඩේ. ඔයාගේ රංගන හැකියාව ගැන මම කිසිම දෙයක් කතා කරන්න නැහැ මොකද ඔයා ටැලන්ටඩ්. ඒක ගැන වචන දෙකක් නැහැ. පිටපතේ පොඩි අඩුවක් තිබුණා. නමුත් ඔගල ගත්ත ලොකු උත්සාහයක් අපිව හිනස්සන්න ඔගල උත්සාහ කරා. යම් තාක් දුරට ඒක සාර්ථකයි. 100%ක්ම මම නම් ඒකට හැපි වුණේ නැහැ. තරහ වෙන්න එපා වයනි. තාම මම පොඩි වයසේ ඉන්නේ. ඔයාට තව ලොකු ගමනක් යන්න පුළුවන්. මම හිතනවා තව දුරටත් හොඳට ප්‍රැක්ටිස් කරලා හොඳ පිටපතකුත් එක්ක ඔයා ආවොත් ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. නමුත් කෙසේ නමුත් මම ඔයාට අවස්ථාවක් දෙන්න කැමතියි. ඒ නිසා මම ඔයාව ඊළඟ වටයට යෝජනා කරනවා. Thank you Miss. ඔබ මම පුඩි කියන්නේ කොමඩි එකක් එක්කනේ යන්න හැදුවේ නේ? ඔව් සර්. ඒ කොමඩි එක අසාර්ථකයි. ඒ කියන්නේ කොමඩි එකක් වගේ පෙන්වන්න හැදුවට ඒකේ හිනාවෙන්න ටික අමාරුයි ඒකට. ඒ කියන්නේ එහෙම කතන්දරයක් තිබ්බා. මේ තරගාවලටම ඔබ විතරයි බොරු කකුල් සහ ඔය වගේ නටුමක් එක්ක ඉන්නේ. මම ඒකින්ද මේ අපේ මේ මේ වටේ ලස්සන කරන්නත් ඔබ ප්‍රයෝජනවත් වෙයි. ඔබට ඊළඟට අති අනාගතයේදී ඒක පුදුම දේ කරන්නත් පුළුවන් වෙයි කියලා විශ්වාස කරගෙන මම කැමතියි යම් බලාපොරොත්තුවක් තියාගෙන ඔබ දෙවන වටේට යෝජනා කරන්න. Thank you sir. ඇක්ටිං පැත්තේ ඔගොල්ලෝ හොඳයි. මටත් hina ගියා. හොඳ ස්ක්‍රිප්ට් එකක්. මේක කොමඩි කියලානේ කිව්වේ. කොමඩි කිව්වම hina යන්න ඕනේ කඳුළු වෙනකන් hina යන්න ඕනේ. අපි ඒක තමයි එක්ස්පෙක්ට් කරේ. ඒ එක්ස්පෙක්ටේෂන්ස් මට හම්බුනේ නැහැ. නමුත් මම රූකාන්ත මහත්මයාත් සමග එකඟ වෙනවා. ඕගලන්ට පොරොන්දු වෙන්න පුළුවන් නම් හොඳ ස්ක්‍රිප්ට් එකක් අරන් එනවා කියලා දෙවනි වටේට යන්න යෝජනා කරමු. පොරොන්දු වෙනවද? මම පොරොන්දු වෙනවා. මගේ උපරිම දක්ෂතාවය යොදලා හොඳට සූදානම් වෙනවා ඊළඟ වටේ වෙනුවෙන්. හොඳට ඩිරෙක්ට් කරන්න, ස්ටේජ් එක භාවිතා කරන්න, උපරේම භාවිතා කරන්න. කට්ටි ඉන්නවා ඒගොල්ලන්ගේ උදව් අවශ්‍ය නම් ඒකත් ඉල්ලගෙන හොඳම හොඳ ඇක්ට් එකක් කරන්න. මම තුන්දෙනාම කට්ටියම 10 දෙනා වරි 15 දෙනාම මේ එන ඔක්කොමරව ඊළඟ වටේට යෝජනා කරනවා. විශ්මිත කුසලතාවයන් විනිශ්චය කරන එක මේ විනිසුරු මඩුල්ලට හුරු පුරුදු කාර්යයක්. ඒ කාර්ය සඳහා ඔවුන් ඉතා හොඳ පළපුරුදු පිරිසක්. මේ විනිසුරු මඩුල්ලට අද ටැලන්ට් ඔෆ් ද ඩේ තෝරද්දී ඔවුන් මෙතුවක්කල් විනිශ්චය කරපු ඒ විශ්මිත තරඟකරුවන් මතක් වෙන්නට නියමිතයි. මං එහෙම කියන්නේ හේතුවක් ඇති. ඉස්සෙල්ලා බලන්නකෝ පහුගිය වටවලදී අපට මුණ ගැහුණු ඒ සමහර තරඟකරුවන්ගේ සුවිශේෂීත්වය. ගේ බොඩි ලැන්ග්වේජ් එකේ ඉඳන් මම I play to win. මම එන්නේ දිනන්නම තමයි.
ආදරෙන් ඉල්ලනවා. අනිවාර්යෙන්ම මගේ ඡන්දය ඔබට හිමි වෙනවා. නමුත් මේ දෙක කරන්න එපා. කාඩ්ස් 10ක් අදින උඩිනු යටනු මම මේ 10 ඇස්සේ කොහොම හරි ගන්න සල්ලා දෙන්නේ කාඩ් එක මේක සේ කාඩ් එක නෑනේ මේ කාඩ් එක දෙන්නේ කාය හැර කාඩ් එක නෑ නෑ හරි සර් මෙහෙම හිතමුකෝ අපි මේ කාඩ් එක සල්ලා දෙන්නේ කාඩ් දෙ නෙමෙයි කොහොම පෙන්නපු දෙක නම් ඒ දෙක නෙමෙයි නෑ හරි එහෙනම් මං කියනවා මේ කාඩ් එක තමයි සල්ලා දෙන්නේ කාඩ් දෙ කියලා පවරණ සහ සංගීතායක මණ්ඩලය විසින් මිනිසුරු මඩුල්ලට පවරණ සුපුරුදු වගකීම ඔබ විසින් ඉදිරියට තෝරා යවූ තරඟකරුවන් අතරින් වඩාත්ම විශිෂ්ටතම තරඟකරුවා හෝ තරඟකාරී කවුරුන්ද යන්න පිළිබඳව ඔබෙන් පැහැදිලි නිර්වෘත් ප්‍රකාශයක් අවශ්‍යයි ඔබේ ප්‍රකාශය යම් විදියකින් පරස්පර වුණොත් විසංවාදී වුණොත් හෝ එය සලකා බැලිය නොහැකි තත්ත්වයට පත් වුණොත් ඒ වෙනුවෙන් මාර්යා ඔබ පිළිතුරු දිය යුතුයි පළමු අවස්ථාව उपकल्पना එතකොට දැන් විභාගයක් ගත්තොත් සමහරක් විභාග තියෙනවා 35ක් ගත්තාමත් පාස්. සමහරක් කියවා 50ක් ගන්න ඕනේ පාස්. අපි අර හොඳටම පාස් වුණා කියලා අපිට ෆීලිං එක එන්නේ 80කට එහා පැත්තේ ගත්තොත්නේ. පුංචි කාලේ අම්මලා කියනවා අනේ පුතේ ගණන් වලට කොහොම හරි 90ක් ගන්න ඕනේ. ඒ ඒ වගේ එකක් ඒක තමයි අර හරිම පාස් එක. නේ එහෙම එකක් තියෙනවානේ අපේ සමාජය තුළ. ඉතින් ඒ වගේ දේවල් තමයි අද සිද්ධ වුනේ. මේ පාස් වෙච්ච අය පාස් වුණා. ඒ අවම බලාපොරොත්තු වෙන මට්ටම ඒ ක්‍රොස් කරපුවාම ඒ අය ගියා. නමුත් අර මේකේ ඇතුලේ කිසි කෙනෙක්ගේ මම දැක්කේ අර වව් ෆැක්ටර් එක. මේකේ තියෙන විශිෂ්ට දෙයක් කියලා කියන්න ඒ මට්ටමේ දෙයක් මම දැක්කේ නෑ දේශාන්. ඉතින් මම හිතුවා මේ අපි වැඩසටහන තුල මේ විශිෂ්ටයව තෝරන්නේ යම් කිසි පදනමක් මත හේතුවක් මතනේ. එයා අති විශිෂ්ටෙක් විය යුතුයිනේ ඒ දිනේ ඇතුළත එහෙම විශිෂ්ටත්වයක් මම කුජලිකව දැක්කේ නැහැ ඉතින් එම නිසා ඒ ගියපු පස් දෙනාට සුබපතන ගමන් මම කැමති ඒ විශිෂ්ටයා කියලා කෙනෙක්ව හඳුන්වන්නේ නැතුව ඉන්න ඒ දැකපු පරිසාදන මට්ටම මත හොඳයි මේ වෙලාවේ මම ඔබතුමාට බල කරන්න හේතුව මෙතන විනිශ්චයක් නැති නිසා ඔබතුමා ඔබතුමාගේ අවස්ථාව අකුල ගන්නවා අපි එහෙම හිතමු ඔව් රූකාන්ත ගුණතිර මහත්මයා මට පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙනවනම් මේ වෙලාව මම හරි කැමතියි. ඒ කියන්නේ වෙන කයින් හරි හඳ කියලාද කියන්නේ? නෑ එහෙමත් නෙමෙයි ඉතින්. එන. ඒ කියන්නේ මේ මේ අද එහෙම සිදුවීමක් නෑ නිකන් කිසි හැපෙනින් එකක්. නිකන් මේ අද තිබ්බ තරංග වටේ එහෙම මේ මේ විශ්පිත නෑ. ඔව් ඒ කියන්නේ මේ මේ පොඩ්ඩක් දිය වුණ ස්වභාවයක් තිබ්බ ඒ කියන්නේ මේ
දක්ෂ හිටිය නමුත් ඔවුන්ගේ දක්ෂකම් මොනවා හෝ හේතුවකින් ඒ හරියට වුණ නැයි ඒගොල්ලෝ කරපු ඒවා ඔක්කොම ටිකක් හරි මං දෙයක් කතා කරනවා නම් වෙනස් දෙයක් කරපු එක සහ අවදානමක් එක්ක කරපු එක හේතු දෙකක් හිරට ගන්න පුළුවන් ඒක සියරසියක් හොඳට වුණා කියන එක නෙමෙයි එතන තියෙන්නේ එක එකක් වෙනස් දෙයක් කරා අමුතු දෙයක් එහෙම නැත්නම් අවදානමක් එක කරා කියලා ඒද ඒ හේතු දෙක මත ගන්නවා නම් චාමරෝ මට නම් කරන්න පුළුවන් මට පැහැදිලිව පුතුමලා කියන කාරණාව කලින් අවස්ථාවන් වලදී හොඳ අය දෙන්නෙක් ඉඳලා කවුද තෝරගන්නේ කියලා ප්‍රශ්නයක් ආවා දැන් මේ මට්ටමේ ඉඳපු ඔබට මේ වෙලාවේ නිශ්චිතව කෙනෙක් නම් කරන්න බෑ නමුත් ඔබතුමා චාමරෝ නම් කරනවද මේ වෙලාවේ මම නම් කරනවා ආ හේතු දෙකත් එක්ක හොඳයි අදිෂා ඇත්තම දිල්ෂාන් මමත් රූකාන්ත ගුණතිලක මහත්මයා කියපු දෙයට එකඟ වෙනවා හේතුව අද දවසේ ඇත්තටම සුවිශේෂී වූ හැකියාවක් මේ වේදිකාවේ අපිට දකින්න හැකියාවක් තිබුණේ නැහැ අපි අවස්ථාවක් දුන්න ඔවුන්ගේ දක්ෂතාවයන් ඊළඟ වටේදී උපනංවාගෙන ඇවිල්ලා අපිට ඒ විස්මිත හැකියාවන් පෙන්වන්න කියලා නමුත් අර කිව්ව විදිහට සුවිශේෂී හැකියාවක් දැක්කේ නැහැ නමුත් අපි දවසේ තේමාවක් තියෙනවා ඒ තේමාවට අනුකූලව යම් කිසි කෙනෙක් තෝරාපත් කරගත යුතුයි ඒ අනුව අර රූකාන්ත මහත්මයා කිව්ව ආකාරයට චාමරගේ මම දැක්කා වෙනසක් ඒ කියන්නේ ඔහු අලුත් දෙයක් හිතන්න උත්සාහ කරා අපිට ඕනේ ඒ වගේ දේවල් ඇකිට අලුත් දෙයක් මේ වේදිකාවේ පෙන්වන්න ඔහු ඒ දේ යම් තාක් දුරට කිට්ටු වුණා ඉතින් ඒ නිසායි ඔහුගේ ඒ ප්‍රසන්ටේෂන් එකට චුට්ටක් මම කැමති වුණා ඒ නිසා තමයි මම චාමරව තෝරගන්න හිතුවේ එක විනිසුරුවරයෙකුගේ නිහඬතාවය මත තවත් විනිසුරුවරු තුන්දෙනෙක් අදහස් දක්වනකොට එතනින් දෙන්නෙක් එකම අදහසක් දක්වනවා යනු දැනට බහුතරයේ චාමරට උමාරා ඔබේ අදහස අපි මේ එක චාන්ස් එකයි දෙන්න එක්කෙනෙක් එක්කෙනෙක්ට you have one chance give your best මට ඒක පෙනුනේ නැහැ අද වේදිකාවේ සමා වෙන්න මේ ඔක්කොම අද මගේ නංගිගේ ඇතේ මට අද talent of the day දෙන්න කියලා කෙනෙක් නැහැ මොකද ඒක අසාධාරණ වෙනවා අපේ අනිත් contestants ලාත් එක්ක සසඳලා මේ සංකණය කළා බලුවා හොඳයි මට මෙන්න මේකට උත්තරයක් දෙන්න විනිසුරු මඩුලේ සියලු දෙනා ඔබේ විනිසුරුරුන් දෙපලක් එක්කෙනෙක්ව නම් කරනවා විනිසුරුරුන් දෙපලක් නිහඬයි මේ වෙලාවේ ඔබ නිහඬ නිසා ඔවුන් නම් කරපු කෙනාව තෝරගන්නද එහෙම නැත්නම් ඇත්තටම අදහස් දෙකක් තියෙන්නේ සමස්තයක් විදිහට ඔබේ තීන්දුව නිෂ්පෘභ කරලා කුමාරියා ගාවට යන්නද අමුතු දෙයක් කරන්න උත්සාහ කරපු එකත් අවදානම ගත්ත එකත් මම කිව්වට මම යෝජනා කරන්න නැහැ එතන ඉවරයි එහෙනම් සම්පූර්ණ එක දෙන්න ඕනේ කුමාරියා ඇයගේ වචනේ පමණ උඩ පමණ තියන්නත් දෙන්න මට වැඩසටහනේ ආකෘතිය පිළිබඳ තීරණ ගැනීම අයිතියක් නැහැ නමුත් මේ වෙලාවේ මට එතනින් යට දෙයක් කරන්නත් බෑ බලාපොරොත්තු වෙන්න ඕනේ අත්ත වශයෙන්ම. හරි. හරි. හොඳයි. මම තීරණයක් ගන්නවා. විශ්මිතයි කියලා ඔබ කියනවා. මගේ තීරණ ගැනීම හැකියාව විශ්මිතයි. අවස්ථාව දෙනවා උමාරියට. ඇත්තටම මාව අමාරුවේ දාන එක තමයි මේ විනිශ්චය කරන්නේ. මෙහෙමයි. එක්කෙනෙක් තෝරගන්න ඕනද? එක්කෙනෙක් තෝරගන්න ඕන. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ඒක කොච්චර අමාරුද කියන්නේ විනිශ්චය මණ්ඩලයේ වැඩේ හොඳටම දන්න හතර දෙනාටම බෑ. ඒක තමයි තෝරන්නේ මට කරන්න ඕනේද කියලා. මෙහෙමයි. මමත් I share the same thoughts. I කිව්වොත් අද මම as a guest judge මේ ආපු contestants ලා හය දෙනාම ඇත්තම එකම මට්ටමක හිටියේ කිසිම විශේෂත්වයක් තිබ්බේ නැහැ. හැබැයි උමාරියා හැබැයි එකක් ඒ උත්තරෙන් ගැලවෙන්න බැරිද? ඔබට ගැලවෙන්න බෑ. ඒ උත්තරේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රමාණවත්. ඔබ අද දවසට ආරාධිත අමුත්‍ය. ඔබ සෙසු තරඟකරුවන් පිළිබඳව දන්නේ නැහැ. ඔබ දැක්කේ මේ හය දෙනා විතරයි. ඒ නිසා විනිසුරු මණ්ඩලයේ සාධාරණ හේතුවක් තියෙනවා කලින් අයට සාපේක්ෂව මේක සංසන්දනය කරලා
අද හොඳ නෑ කියලා කියන්නේ. හැබැයි ඔබට බෑ. ඔයා ඔහම අනේකේ මම වටපිට පොඩක් බයත් හිතනවා. ඒකෙ හින්දා මම නමක් කියන්නම්. ඔයා කියන හින්දම බලකරන හින්දම මෙහෙමයි මං කලින් කිව්වා වගේ හය දෙනාම හිටියේ එකම මට්ටමක. හැබැයි වෙනසකට හරි තිබ්බේ චාමර මදුෂංක. ඒ කිව්වට එයා වෙනස් දෙයක් කරන්න තමයි මෙතන වෙනස් දෙයක් කරන්න බලාපොරොත්තුන් තමයි මේ ස්ටේජ් එකට අද ආවේ. මේක අපි කලින් ලංකාවේ වැඩිය දැකලා නැති ගොඩක් අවදානමක් තියෙන ඇක්ට් එකක් තමයි කරන්න යා බලාපොරොත්තුන් ආවේ. හැබැයි මොකක් හරි හේතුවෙන් එයාගේ වෙලාව හරි නැද්ද දන්නේ නැහැ. ඒක හරියට එක්සිකියුට් උනේ නැහැ. ඒක හරියට උනේ නැහැ. ඉතින් ටෙක්නිකල් ප්‍රශ්නයක් හින්දා තමයි ඒක උනේ. ඔබ කියන හින්දම මට තෝරන්න වෙනවා චාමර මදුසංක. Talent of the day, චාමර මදුසංක. චාමර මදුසංක TV මුදල් ත්‍යාගයේ සහ ත්‍යාග පිරිනැමීම සඳහා මම කුමාරියාටම ආරාධනා කරනවා වේදිකාව. කුමාරි ආතින් පළමුව යූත් විත් ටැලන්ට් වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දෙන ප්‍යාරන් ලවලි වෙතින් පිදෙන තිළිණය මාක්ස් අඩු කරගෙන ප්‍යාරන්ස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න ප්‍යාරන් ලවලි පාවිච්චි කරන්න පුළුවන්. ඉන් අනතුරුව මුදල් තිළිණය ඔෆිෂියල් හෙයා කෙයා පාර්ට්නර් වෙතින් ටැබ්රේන් හෙයා කෙයා වෙතින් පිදෙන ඒ තිළිණයයි ප්‍රදානය කරන්නේ. සුදි ඔබට. Talent of the day. තවත් තරගයක අවසානය. මේ තරගයත් වෙනස්. සෙසු තරගවලට සාපේක්ෂව විනිසුරු මඩුල්ල ඉතාම දැඩි තීන්දු තීරණ ගත්තා සමහර අවස්ථාවල. නමුත් අවසානයේදී විශිෂ්ටතම තරගකරුවා තෝරන තැනදී විනිසුරු මඩුල්ල තමන්ගේ තීරණය ඉතා කැමැත්තෙන් හකුලා ගත්ත බලමු තරගයේ බවට පත් වෙනවා. වැඩේ පටන් ගත්ත කිෂු ගොමස් මහත්මයා ඉන් අනතුරුව රූකාන්ත ගුරුතිලක මහතා නමක් සඳහන් කරමින් එනමුදු නම හකුලා ගන්නවා. ඒ අනුව නදීෂත් එහෙමයි. ඒ අනුව කිසියම් වෙනසක් සිදු වුණු තරගයක්. තරංග කරුවන්ටත් ලොකු අභියෝගයක්. විනිසුරු මඩුල්ලට විශ්මය දනවන්නට නොහැකි වුණොත් ඒ වටිනාකම එලෙසින්ම නොලැබෙන බවටත් මේ තරගය කිසියම් ඉඟියක් අනාවැකියක් පළ කරනවා. ඒ සියල්ලත් සමගින් තමයි කුමාරිය අවසානයේදී තීරණය ගන්න. කෙසේ නමුත් රියැලිටි එක ඕනෑම දෙයක් සිදුවිය හැකි. ඒ නිසා මේ රියැලිටිය තුළ සැබෑ අර්ථයෙන්ම සිදුවිය යුතු සියල්ල සිදුවන බව නැවත නැවතත් පසක් කරමින් ලබන සෙනසුරාදා රාත්‍රී 9ට අපි එනවා ඔබේ නිවසට. යූත් විත් ටැලන්ට්. ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි. Coming up next week. Generation Next.